ඇතුර අපි අද එකනගණඩ යන්නේ පලහයවෙනි එකකය ස්ප.ඩ ගොනුවල රසායන යටතේ අද අපි දන්නවා එස් ගොනු හා පී ගොුණු අපි කරල ඉවරයි තර අපිට කරන්න තියෙන ඩී ගොනුව එනාද අපි අද සාච්ා කරන්නන ඩී ගොුේ මූල්ත්‍රවවල රසායනය පිළිබඳව. අපිස්රම් බලන්ඩෝ න එහෙමනන් දී ගනුවී මූල්ද්‍රවයක් කියන්නේ මොකක්ද. එත් එකම ආන්තරීක මූද්‍රවයක් කියන මොකක්ද කියලා. ද මත්‍ර තියාගන ගන ල්ටාවේ ආන්තරෙක ල්ට්‍රව්‍යයි එකනට වෙනස්්‍යයනවා සමරක්්‍ය පුදේව තියනමුත් අර්දැ්‍යය වෙනස් සල්ලම අට ේරු ගන්න පුුවන්ම තියෙන් ඕන ී ගොනුේ මූල්ටයක් කියන්නේ මොකදද කියලා යි් දග ක් කිය ද ස් ුණන ට ක් නමක ෙක් ලන ටද. න්ත ම ලෙක්ට නේ පිරිෙන්න්නේ එස්කන ප ශක්ති මට්ටමටනම් අපි කිය නය එකට එස් ගොනුවේ මූටවයක් කියන. ලෙක්ටොන ්‍යාස ලියන කොටයයාගේ අති මිලෙක්ටෝනේ පිරෙන්නේ පීූප ශක්ති මට්ටමකට නම් අපික නමහක්ද පීගුණුේ මූල්ත්‍රවයක් කියල ත්‍රේවගේ ලෙක්ටෝන විඥ්‍යාසය ලියාගෙන යන කොටදවල්ට පේනවා ඩීගුණයේ මුල්රයුවලදී අවසානත මිලෙක්ටෝනේ පිරෙන්න්නේ කාඩද. න් නු ප ක්තිමටන ලන්නම අයන් ගත්හම පරමාණුක්ටමන්ගේ සි හයයි තර 3 D6 අන්ති මිලෙක්ටෝනේ පිරින්න කාට දීවලට එරිසම දීගුණන මල් ්‍රව. අපි ගන්න සිල්ලු හතලස් හත මේ ල්ෙක්ටෝන සල් ියාග නට ගදවෙ 1 4 වෙනවා අන්ති මිලෙක්ටෝන පිරින්න කාටද ඩවලට අ අන්ති මෙට නේ පරින දීකිනු ප ක්ති මට නම් අපි අටික නමක් කියලද දී ගොනේ මල් රව කියල ය අපි කියෙන. ො වි්‍ය සෙල්යා ගෙනනකො අන්තිමිෙක්ටෝන පිරින ඩිය පශක්ති මට්ට න එක දීගුණී මුද්‍රවයක්ක්ය කියන්නේ යාගේ ශක්තියෙන් ඉහලම ඉලෙක්ටෝන පිරිච උපශක්ති මට්ටම වෙන්නේ ඩී කියන උපශක්තිමට්ටම අපිවටම ඩීගුණී මුල්ද්‍රවයක් කියල කියන්න දැනෙන අපි බලමු ආන්තරීක මුූල්ද්‍රවයක් කියන්න මකදද කියලා දබල මෙෙන ආන්තරීක මුූල්ද්‍රවයක් කියන්නේ මොකදද කියල යි් ආන්ත්‍රක මුද්‍රවයක් කියන්න මෙම මෙහෙම ඒකට ේන මෙම මෙන කොප ගත්තහම් පරමාණුක්ටමාන්ගේ විසි අවයයි. පරමාණුක්ට්‍රමාන්ගේ විසිනවයයි රලෙක්ටෝඩ විඥ්‍යාසය වලට පෙනන මෙගේ කොප කිය විේෂද විද්්‍යාසයක් මේ එකන්න ඇත්තටම අඋප්වා මුල්දරමට අනුව 2 සහ 3D9 වෙලා හැබ ඉලෙක්ටෝනයක් මේ ෝලින් 3Dවලට පැනලා 41 3Dට කියන විශේෂද විඥ්්‍යාසේ බවට පත්වෙනවා. ත කොප්වා කියන්නේ 41 3Dටෙන් ආකාර විඥ්‍යාසයක් හැබැයි. කොප හදන අයන දෙකක් තියනවාව එකක් තමයි C කියන අයනය අනිත්්‍ය කනා තමයි C2 කියෙන අයනේ. තරවාට හොඳනම පේෙන්නෝනමකක්ද C + අයන හැදෙන්නේ කොහමද මේ 4ෝ1න් ඉලෙක්ටෝනය පිට කරලා. කොප 2 + හදන්න කොමද 4ෝ1න් වලින් ඉලෙක්ටෝනයක් පිට කනවා ලෙස මේ 3Dට වල තවත් ඉලෙක්ටෝනයක් පිට කරනවා එනිසා කොප 2ට ල්ලෙක්ටෝන වි්‍යාසය 4ෝ නෝ 39 ආකාර වෙනවා. දවට පේනවා කොප පරමාණුව ගත්තවොත් පුේ 3 සම්පූර්ණයින් පිල්ල තියෙන්නේ විියග බිලෙක්ටෝන නැෑැ හරිද ියග ිලෙට න නැ කොප පරමානේ කොප පලස් ගත්තහමත් මෙහමනම් සපූර්නෙන් පිල්ිමතන පෑා ප ප පා හමක්කම ගලන වෙලා තිෙන්නේ ියග ිලෙටන නැ හැයි කොප 2 අයනේ ගත්තහම හැබයි කොපට අයනය ගත්තහම මකද වෙන්න කොප 2 අයිනයේ තියනවා. 3D ල යා 3 නන්න එනිස යාගිති නමකක්ද විියුග්මි ලෙක්ටෝන එකක් හරි මකත් තියෙන්නේ විියුග්මි ලෙක්්ටෝන එකක් තියනම් එනිසා හොඳට තේරුම් ගන්න යාගති නමකද විියගමි ලෙක්ටෝන එකක් දැ අපි ඒත්තකම ගන්න ස්කැන්ඩියම් වගේ මුූල්ද්‍රවයක් ගන්න බලන්න. අපි දන්න ස්කන්ඩියම්ගේ පරමානුක්්‍රමාන්ගේ විසිය එකයි ස්කැන්ඩියම්ගේ පරමාණුක්්‍රමාන්ගේ විසිය එකයි ඉස්කැන්්ඩියම් ගත්තහම යාගේ පරමාණුවේ ඉෙටෝන විසියක්ති එෙක්ට්‍රො විනියායන්නන එක ම ෝ2 39 ආකාරයි යි 421 ආකාර සම වෙන 4 31 ආකාරයි මේ 3D1 කියන්න මොකක්ද මෙන්න මෙයාගගේ තියෙනවා වියගමි ලෙක්ට්‍රෝනය එත්තම ස්කන්ඩියම් 3පස් කියෙනනයගත් හ මෙ මේයා කිසි ියුගම ලෙක්ටොනයක් ඇත්තේ නැහ. හරිද එත ගොට අපි ආන්තරික මුද්‍රවයක් කියලා කියන්න මොකේටද. යම් කිසි මූල්ට්‍රව්‍ය පරමානුවක එයාගේ ස්ථායි අයනයකට හෝ නැත්තැන්ම පරමානුවකට අව වශයෙන් එක විියුග්ම ඩලෙක්ටෝනයක් වත් තියෙනමනං එකෙන් අවවශයෙන් එක විියග්මි ලෙක්ටෝනයක් වත් ඩී කියන කාක්ෂික එක තියෙන මනං අන්න එයා අපි කිය නමකක් කියලද ආන්තරීක මූල්ද්‍රවයක් කියලා. හරි ආන්ත්‍රික මුූල්ට්‍රවයක් කියනමකක්ද? ෙක්ටෝන වි්‍යාසයෙන් ලියනකොට අපිට පේනවනා යම් කිසි මුන්ද්‍රය පරමාණව කොහෝ එ පරමානුව විසින් සාධන ස්ථායි අයනයක අව වශයෙන් එක වියගම ඩී ඉෙක්ටෝනයක් වත් තියෙනවනං අපි අන්නයාට කිය නමනා කියලද ආන්තරක මුූද්‍රවයක් කියලා හරි ර්දද අපි දන්නවා ආන්තරික මුද්‍රව කියන්න මනාද ඩී ගනුවේ මුද්‍රවය කියන්නේ මොනාද කියල දෑ අප පිට පස්සේ බලමු එ අපි දන්න මෙතන මෙන මේ ස්කැන්ඩියම් ඉට්‍රියම්බලින්දල කොපවට යනකං ස්කන්ඩියම්ල කොප වටනකං ඉට්‍රියම් බලිඳල මෙතන මේ සිල්ලව වලටනක ඒක් කොමනාද ආන්තරික මුූල් රවේ ඒවක් කොමනාද ආන්තරික මුල්ටව හොද ඒ වාදන මුූල්ට පරමාණුවකට හෝයාගේ එක ස්ථයි අයනයකට වශන ස්ථයි අයනයකට වවියග මිලිට්‍රෝණ එකක් වත් යන. ඇ මතර තියානපතිේ මේ සිංහ කැ්වියම් කියන්නේ ඩීගනුවේ මුූල්ද්‍රව වනාට ඒ ආන්තරක මුල්ටවේ නැ ස්කැඩියම් වල ඉදලා සිං පොලට එන නුත් ඉට්‍රියම් වල ඉදල කැට්ියම් වලට එනකනුත් ඒක් කොම දී ගනුිය මුල්ද්‍රවය. හරිද හැබේ ආන්ත්‍රක මුදාව වහම ස්කන්ඩියම් වලඉදල කොප වල්ටනකන් සහ ඉට්‍රියම් වලින්ඉදල සිල්ලෝවලට එන එකක් නිසා හොඳ තේරම් ගන්න සියලූම ආන්තරික මුද්‍රාවේ ඩී ගනුිය මුල්ද්‍රවේ උනාට සියලුම දී ගනුිය මුූද්‍රාවේ ආන්තරික මුල්දාව වෙන්නේ නෑ. දෙගන අපේ ඒන ප්‍රශ්නයටම කද කියන්නේ මෙදර කියනවා? ස්කන්ඩියම් ඩ ගොුේ මූද්‍රවයක් ලෙස මෙ ආතරික මුද්‍රවයක් ලෙස වර්ග කළ හැක මෙට හේතුව පැහැදිි කරන්න කියලා කියන. අපි අප කොඳලියන්නේ ස්කන්ඩියම් ගිලෙක්ටෝන විද්්‍යාසය සලකන කොටයයාගේ අන්තිමල්ලෙක්ටෝනේ පෙෙ 3Dකින් උපශක්ති මටමට නිසා මෙයා ඩී ගොනුවේ මුූද්‍රවයක් ලෙස වර්ග කරනවා. ඇයිඒ ශක්තියෙන් වැඩම එක්ටවන පිචව උපශක්තිමටම දිට අපි හම්බෙන්න 3Dකිින් උපශක්ති මටම එි ස්කැන්ඩියම් ඩී ගොනේ මූල් ්‍රව්යක් කියලා හඳන්නනවා. හරිඒත්තිකම ආන්තරක මූල්ද්‍රවයක්ටු. ඇයි අපි දන්නවා ස්කන්ඩියම් පරමාණු කවස්ථාවත් මස්කැන්ඩියම් පරමාණුුවේවලට පේනවා බේ්‍රවන් තියන බලන ියග ිට ෝනයක් තිනවා හැයි ස්ක ඩියම් හදන එකම අයන ස්කන්ඩියම් ිය මිටෝන ඇත්තේ නැහැ ඒවුට කමක් ෑ පාමාුව තන ියග ිලිටෝන ්‍රඩවන් කියල නනි ස ි ස්කන්ඩියම් වර්ග කරනවා මොකක් කියලද. ආන්තරේක මමුල් ද්‍රව්යක් කියල. යනුවාට තහවරුව නොන පුතේ ස්කැන්ඩියම් කියන්නේ. ආන්තරික මූල්ත්‍රවවයක් ඒවගේම ඩීගොනුවේ මූල ්‍රවයක් කියන. දැන්ගෙන ඊළඟදේට පලන්න සිංක් දිහා අපි සි ඩීගොනේ මූල්ද්‍රාවයක් ලෙස වර්ග කළ හැක නමුත් ආන්තරික මූල්ද්‍රවයක් ලෙස වර්ග කළ නොහැක මේට හේතුව පැහැදිලි කරන්න කියලා කියන. ඇයිඒ. හේතුව තමයි අපි දන්නවා සිංගේ පරමාණුක්ට්‍රමාන්ගේ ති හායි පිලෙක්ටෝන වි්්‍යාසය ලියට පපුතේ. ගේ අන්මිලෙටෝනය පිරන්න 3D වලට එනිසක්සිම දෞ්ටයක් නැහැ සින් කියන්නේෙ ඩීගනේ මමුල් ඩව්්‍ය හැබැයි සින්හදන එකම අයන අයිතියන්නේ එයා තමයි සි 2 සිින්කදන එක අයනය කවද සිංට අන්න සිං 2 අයනය සල කනකොටඒ සි 2 අන මේ 4 ෙටොන පිටරනව ඇතුර යාගේ ල්ලෙක්ටොන නැහැ නොත් මේ 3D සම්පූර්ණය පිරිලා යාග වියග මිලෙටොන කිය තියෙනවද බින්දුවක් තියන. අද හොර ේරුම්ගන්න තෙමකද සින් පරමණු ියග මිෙක්ටවන ියග ලෙක්ටොන ඇත්තත් නහ ඒ හදන එකම අයනය වන සිං 2 අයනයට වියග බිලටෝන ඇත්තෙත් නැහැ. ඒනි සින් කියන්නේ. එනිසා සින් කියන්නේ ඩීගොනේ මුූද්‍රවයක් වඋුණාට ආන්තරක මුූද්‍රවයක් වෙන්නේ නැහ. ඒන එක තම තැන නුත්තරේ. ඇ මෙතන මේ වගෝදිහා ැල අමවාට පේනවා ස්ට රමතිරමකද මූල් ්‍රව්ව පරාමාණු ට මන් ගේේ ව ද න්ඩිය විසියකයි ටයනියම් විස්තකයි වැන ීම විස්තන ව දන්න ලක් ්‍යාසේ ලියන් නොන. ෙක් ෝ වි ්‍යාසේ ලිවහමවාට පේන ඒ පරමමාන ිය ති නැද කියෙන. එ එකකම ඒ පරමාණු හදන ස්ථයි අයනයේ මන්දීල තිනවයි ස්කන්ඩියම් 3 + ටයිතනියම් ගර ඇතරම ටයිටන 2 + 3 + 4ෙස් යිතුන හන මන්දිල යනවතන දෙකයි වවැන ඩියම්ගේ හදන ව2 V4 V5 යවගේ ඒ ඒ මූල්ව්‍ය පරමාණු හදන අයන මන්දීල ය තර තමු ලියන්ඩෝඩම කද මෙත ලෙක්ටෝොන විඥ්ා සෙලියන්ද ඒක් එක් පරමානුව වෙතින වියුග මිලෙක්ටොන ගාත් ලියන් ත්‍රවාල් පේනෝොයි කන්ඩියම් ගෙනනම් පරමානුව ියග ිෙට න තියන. නියම් ගෙනම් පරමාණුවටත් තියෙන අයනවලටත් තියෙනවා ත්‍රවා යෝග වගුව පුරවන්න ඕන සිංකොලට එනකම්. එ තමුන්ට පේනව අවසානයේදී සිංපල්ට විතරක් පරමාණට ියග මිලෙක්ටෝ නත්තෙත් නැහැ සිංක් අයනයට වියග මිලෙක්ටෝ නඇත්තෙත් නැහැ කියලා ඒ කියන්නේ සිං කියනේ ආන්තරික මුල්ටවයක් නෙවෙේ ආන්තරික මුල්ට්‍රයිවල තියන විශේෂ්ත ලක්ෂණ හරි ආතරික මුල්ට්‍රයිවල තියන විශේෂ ලක්ෂ එකක් තමයි අවිි පරමානුක අරය සලකෝතින් වල්දන්නවා පරමාුය අය නිකාරයක් වෙන්න පුළුවන් සහසන්ජාරයක් වෙන්න පුළුවන් ලෝකාරයක් වෙන්න පුළුවන් ඒත් එ එකම අනිකරයක් වෙන්න පුළුවන්. නමුත් දීගනුවයේ මුූල්ද්‍රවසිල්ලක්ම ලෝහ නිසා මේ ලෝහවල පරමාණුකාරය අපි සලකන්නේ ලෝහකාරයක් විදිහට. ඒ කියැන ලෝහ පරමාණු ඒවගේ භාර්තම ශක්තිමට ේ තිනි ලෙට්ෝොන පිට කරලා හදන මකක්ද ලෝහක දැලිසක් ඒ ලෝක දැලිස තුළ ලෝහ කැටායෙන ෙ එක ලෝක බඳරලින් බැදලති අවස්ථාවකදී අනු්‍යාත ලෝව පරමානු දෙකක න්‍යශ දෙකා අතට දුරෙන් හරි අරයටට අපිගෙන ලෝකකාරය කියලා තවාට පේනවා ලෝහෝක අරය වැඩිම කාගෙද ස්කැන්්ඩියම්ගේ නිරිවාස්ස ටයිටේනියම් වික්‍රමයෙන් අඩු වෙනවා අඩු වෙලා නැවතම කක්ද වෙන්නේ වැඩි වෙනවා තම මේකේ තුන ඩීපිරෙන ස්කැන්ඩියම්ගේෙන් පටන්ගෙන සිංවලින් අවසන් වන ආවර්තය වගේ ඉත්‍රියම් ලින් පටන්ගල කැඩ්ියම් ලින් අවසන්න එකක්දී තියෙනවා නත් අප සිලබස්ස එක හැමති ස මහන්න්නේෙවි ස් කකන්ඩියම් ටයම් ව ඩියම් අපට සිින්ක් ඔන්න ඕකතම හන්නතුවවා දනගන්න ඕන ස්වැඩිම අරයක් තියෙන ලොවකරයක් කාඩද ස්කන්්ඩියම්ට පටන් ගන්න කෙනට අන්න අරය අඩ වීගෙන ගිහිල්ලා ඊට පස්සදී කොපර්හා සිං වලදි ආය මදක් වැඩි වෙන. විචරණය දෙෙනවා පේපටඩකටම ද වෙන්නේ අයනිකාස්රි. ලෝකාරය ක්‍රමයෙන් අඩුවේ කිරු කිවොත් හරිද නැහැ. අඩු වෙලා නැවත වැඩි වෙනවා අන්න එක මතක තියාගන්න. ලෝෝකාරය මකදවෙෙන පුතේ ක්‍රමීෙන් අඩු වෙලා ගිහිල්ලා නැවත අවසාන මූල්ට වෙදකේදී වැඩි වෙනවා. ඒ අඩු වෙලා ගිහිල්ලා වැඩිවෙන්නේ ඇයිද කියන හේතුව අපේ සිලබල්සකේ නැහැ එකහන්න නෑම බොහොවක් කියීමෙන් කියෙන ඒ විචරණ යැනගත්තටේ විචලන්ට හේතුව පානෙ නෑ. ඒැි අ කාරය ගත්හයමගක් හදවෙන්න මෙන්දි සමහරක් ඩීගොනේ මුද්‍රව ්‍යන්ත්‍රික මුූල්ට හදන අයනෙකට වඩා එකයට වඩා තන් අය ගත්තත්වාර් දන්න ප දන ්‍ර මිය ගත් මිය ප ද රම් ක්ම හදන ඒේතොටම් එ මෙතැදදි සලකල තියෙන්න්න පපුොතේ ඩීගොනුවේ මුූල්ද්‍රව හදන දන දෙකේ කැටායනවල අයනිකාරයන්ගේ විචලනය හරිද. දෙේ කැටායනවල කකන්ඩියම් 2න 2 ව 2 හම එකක් දන්න දෙකේ අයනවල අයනිකාරයන්ගේ විචනය තමයි සල කලා තියෙන්. තෙතරවාට තේරවා දන දෙකේ අයනය ගත්තහම දැ මේ එකේ මෙයාල අහන්නේ අයනිකාරය අඩුම කාගෙද වැඩිම කාගෙද කියන දෙවලට පේනවා අඩුම කාගෙද නිකල් 2 වන අයි නිකාරය අඩුම නිකල් 2 වල වැඩිම කාගෙද ස්කන්ඩියම් 2 වල හරි මෙතැන්දිත් එහෙම අඩුවෙලා වැඩිවන්න හේතු දවල් දන මැන්ගෙනස් සලදි වැඩි වෙනවා තෝකට හේතුව ඇ ඒ එකට හේතුව නැහැන ත්වාලම විශ්ල ැ ගන්න ඕන දන දෙකේ අයනගත්ත හම ස්කැන්්ඩියම් තමයි වැඩිම අයි නිකාරයක් තියෙන්නේ අඩුමාරයක් තියෙන කාටද නිකල් 2 වලට සැ බලමු ඩ ගොන මුූද්‍රවවල්ල පලමු අයිනී කරන ශක්තිය. හරි සම කියප වගවාල පෙරව්වාහමේවා මෙහෙම දැ ලන්න මේ ටයිටේනියම් වලනන් 32 එකන ඩවල එක අනි දවල එකක වා ියුග මිටන දෙක් තියවවා ටයිටේනයම් 2 ගත්හපුතේ ෝට පි කරවනඒ ෝරස්ට පිට කරහම 3 වල එක්ට ොන ියුග මිටන දෙකයිතියන්න. නම් 4 අදන්න කොමද වෙන්නේ මේ 4ෝට දෙකත් පිට කරන මේ D දෙකත් පිට කනවා. එතොටයාගේ ෝ නො නොට් වෙන ද නොට් එක දිය් ශක්ති මට මේ ියග මිලෙට නැත්තේ නෑ. ්‍රශ්නයක් නෑනේ ටයිටේනියම් පරමාණුට වියග මිලෙට ොන තියෙනවා ඒයාහදන එක ස්ථයි අයනෙ වට ටයිටනම්ටත් වියග මිලෙ ෝනයක් තියන විගුණට දහත් තියන අවස්ථාවමකක්ද. යම් කිසි පරමානුවකට හෝ ඒ පරමානුව හදන ස්ථායි අයනයකට අවවශයෙන් එක විියුග්මි ලෙක්ටෝනයක් වත් තියෙන් ඕන එහයා අන්තරික මුල්ට අවයක් වෙන දවවා ිටන විනි ිවත්වලට පෙන පුතේවැ ඩියම්ට පසලල් තුනක් තියෙනවත්‍ර පසලි දෙක් තියෙන පෝ පලසලද එකක් තියෙනවා කියලා. හරි එකවාල පුරවන්න. කෝමියම්වලදී මෙබ හතර තුනබින්දුව මෙයාගේ මැන්ගරිස්. ක දනහතර දනයදදි පහත් වුණ එක ර හැම එකකදමකදවෙන්නේ එක අයන එකටවත් වියග මිලිට්‍රෝණ එකක්තියෙනවා. හරි එක පුරුවගන්න. දෙෙන දැඟ අපිසාකච්ඡා කරන්න ඇන්න මොකක්ද මේ අයනික සාවෙන්න අයනී කරන්න ශක්තිය ගැන. තැපි අනීකන ශක්තිය යැන මකේටද යම් කිසි මූල්ට්‍රව පරමාණුවක් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා ධන අයනයක් හදනවා. ඒ මේටිකන අනකන ක්තිය කියලේ පමමාණනු පිට කරන්නේ පලවන ඉලෙක්ට්‍රෝණය නං අපි ඒ අයනී කන ශක්තියට කියනවා පලවනයිනීකන ශක්තිය කියන. නේද. කොම ධර්දක් වන්නේ වායුමි අවස්ථාවේ ව නිදහස් මුන්ද්‍රවේ පරමාණු මවුලයක, භාහර්තම ශක්තිමට්ටමේ ලිහිල්ල බැන්දී ඇති පලමු ඉලෙක්ට්‍රෝනය පිටකර ඇත පළමිටු මවු්ලේ පිට කර. වායමය අවස්ථාවේ ඒක ධන මවල්ලක් සෑදදිීමට ලබාදියයුතු. අවම ක්තිය අප කියනවා එයාගේ පලවනැනිකණ ශක්තිය කියලා. තැපි දන්නවා එස් ගොනුවේ මුූද්‍රාවය ගත්තහම එයාගේ පලවිනි කාණ්ඩේ පලනක ශක්තිය හරිම අඩුයි දෙවනි කා්ඩේ දෙවන කණනික ශක්තියකොඩක් අඩුයි. තැ මේ එස් ගොනුවේ හා පීගනුවේ මූල්ද්‍රවය ගත්තහම්පුතේ වට පිට කරන්න පුළුවන් එක ඉලෙක්ටෝනයක් දෙකක් හෝ තුනක් වගේ සංක්‍යාවක් පමණයි හතරනි කාණ්ඩේ ය කකාබ සිටකන් ජර්මිනියම් ටන් ලඩ්ෙන මුල්දවගත් හම ඒ කාණ්ඩේ පහලම තියෙන. ර්මනම් ටන් ලෙඩ්ගේවට ලෙක්ටෝන දෙක් හෝ හතර පිට කිරීම හැකාව ලැබිලා තියෙනවා. නමුත් අනෙකුත්ඒව එෙටෝන පි කනාට වැඩිය කැමතිබෙන ලෙටෝන ලබාගෙන උච්චවා වෙය දැක් බාගන්න. එනිසා හොඳන මතකතියාගන්න එස්ගුණේ මුූද්‍රවිවලට පිට කියන්න පුළුවන් පළවනනි ගන ශක්ති දෙවන ගර ශක්තිය ගැ පමයි. හරි එම් බලන්න හේතුව තමයි ැ සෝඩියම් වගේ මූද්‍රවයක් පලවනි කා්ඩේතියෙන් එක ලෙක්ටෝනයක් පිට කරහම එය හදන එන්නේ ප. ප්‍රස්ට පපුතේ නියෝන්ගේ වි්‍යාසය ලබෙන අද බලන්න මේ ම මේ තන ප්‍රොට් කරලා තියන මේ සෝඩියම්ගේ පය ඉවත්වන ලෙට්‍රෝනය එක මේ ඉලෙක්ටෝනෙක් පිට කර පුගා මොකද වෙන්නේ මෙතන අපිට පයෙන කැපී පෙන්න්න වෙනසක් ඇයිඒ දැම මේ ඉල්ලෙටෝනි පිටකරට පස්සෙදී සෝඩියම් අයනෙෙන් ඉලෙටෝනනිකක් පිට කරන්න අපි ඉතාමත්ම ඉහල ශක්ති ප්‍රමාණයක් ලබාද යුතු වෙනවා ඇයි මේ දෙවනි ඉලෙක්ටෝනය පිට කරන්න අපිට පිඳහලන්න වෙනවා නියෝන්ගේ ස්ථයි වි්‍යාසය අ අපට බිදිෙහල නමකද නියෝන්ග ස්ථයි වි්‍යාසේ නියෝන්ග ස්ථායි විඥ්‍යාසේ බිදිහෙලන්න අපිට අධික ශක්තියක් ලබාද යුතු වෙනම්. අන්න එඉනිසා හඳට මතග තියාගන්න සෝඩියම්ගේ එක එලෙක්ට්‍රෝනයි පිට කරන්න පුුවන්. එනිසා සෝඩියම්ට තියෙන්න්න පුළුවන්මකක්ද ධනක ඔක්සිකරන්න තත්වේ තැම මෙනි මේ ඒෙක්ට්‍රෝනිය යිපිට කරන්න බෑ ඇයි නියෝන්ගේ විද්්‍යාසය අපට බිදිහරලන්න වෙන. යික ක්ති ොාක් කැපි පෙන දිට වැඩ වෙන. අපිගන්න ඇලුමිනියම් තැලිමිනියම් ගත්හමයාගේ භාතම ශක්තිමටම ලෙටවන තුනක් තියෙනවා ැපිටේ තුන පිටිරන්න පුුවන් පිටිර පසමදවේ එඒ හදන A3ය A3 අට තියන කවද ව222 2, ප6 කිය නියෝන්ගේ වින්න්‍යාසේ එනිසා පලන්නන්න හතර ෙටෝන පි කරන්න බැහැට.ඒ මෙතන අයනය කරන්න ශක්තිය කොඩාක් වැඩි හරි සම ත ලිිය පිට ල තුයි. ඔො නයිි කරන්න පුල නමුත් අපිියාවතින් මැන්ගනිස් වගේ මර දව එකට අප දන්නේ කාන්තෙක මුදාව වැ්දී ගුණ මුදව වාල්ට මත ඇතිමගේ පරමාණු ප්‍රමාණකගේ විසි පහයි ඉලෙක්ටෝන වි්‍යාසයන්න කොහමද වස් ප පිට පස්2 මෙතන ඇතුළ 35 වන්න. තවල් දන්න මේ ෝස් 2 හා 3D කියන උපශක්ති මට්ටම් ශක්තියෙන් බොෝදුරට සමානයි ඒත් එක්කම එක්කිනකට බොහොම ආසන්නයි. මේ ්‍රීDෆ හාෆෝරස්ට කියන උපශක්තිමට්ටම් ශක්තියෙන් බොහෝදුරට සමාන ඉතාමත්ම ආසන්නේ පිහිත් උපශක්තිමට්ටම් නිසා මොකද වෙන්නේ. ඒවයේ ශක්තිය හරි සමානයි දම මෙතැන තිෙන ශක්තිබලන මේි පෝස් ටවලින් ඉලෙක්ටෝනෙ එකක් පිට කරා ෝස්ටලින් තවත් ඉලෙක්ටෝනයක් පිට කර ඒලා ්‍රීඩ වලින් අපි තව ඉල්ෙක්ටෝනයක් පිටරන කොට අට එස් ගොුවී හා පීගොනුවේ මුල්්‍රයවලදිවගේ පුතේ මේ ෆෝරෙස්හ ත්‍රීඩ අතර කැපීපෙන් වෙනසක් න මැමේ කැපිීපෙන් වෙනසක් නොමතමට කැිපෙන් නිස දකි හම්බෙන්න නෑ. ඇයි වෙන් නැත්තේ ෆෝෙස්හා ත්‍රඩ වලතියන ශක්තිීන් බොහෝදුරට සමාන්නිසා. ඉති මේ ආන්තරික මමුල්ද්‍රයවට හැකිියාවලබෙනවා. ටල එක අපිට කර තව කක් අපපිට කරා 3 ෆයිල්ුලින් තවකක්පිට කර 3 ෆල්ලින් තවකක්පිටර තවකක්පිට කර හොමද දෙෙන්න. ඉලේටෝ එක බැගින් පිටරග යන්න පුලුවන්කම ලැබෙනවා. මේෆෝරෙස් සහ 3D අතර කිසිදු කැපීපෙන් වෙනසක් පෙන්නුම් කරන්න. අන්න ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආන්තරීක මූල්රයුවල බලන ආන්තරයක මමුල්ද රයවල පලවනනානී කර ශක්තිය ගත් තහම අපිට දැම් මේ වගේ මේ කැපිපෙන් වෙන කමක් දකි හම්බෙන්න. හරිේක ඔවල් මෝස්ටම විචල්දේ වෙලාල විදි එකයි හරිබ දැම්මතන ගත්හ මෙතන ස්කැන්ඩියම් තිය සි න් ඕල් මෝසේම් හර මේක කැපි පිර නිසක් මේ වක කි හම්බෙනාද. එහ වෙන්න තම මේක දැම් බලන්න ඔල න්න අ ිතියම් සෝඩියම් පොටයම් මේ පලවෙනි කාන්්ඩේ ට පස් බෙල්ලිය ගන සියම් ගත්හම දෙ කා ට ත ගොු ප ගු ක්කමට ඇතුලත් කර යනවා වාටම අබෝධයක් ලබාග න නිසා. ටේන ම කැඩියම් වල ද සිංවලටත් මෙ ට්‍රියම් වලින් දලා කැට්ියම්වලටත් පම මේ ඩොටත් ල ගනු කල තියනවා ඒයනමකදඩරි එකයි 4ඩසිරි එක තුට අර අයිනී කන ශක්තිය කැපි පෙන්ෙන නිසත් දකින් හම්බෙන් නහැ ඩී ගනු දි. තැන් තමුන් දැනගන්න ොනොමකක්ද ඩී ගොනුවේ මුල් ර් වෙගත් අහම අනුයා අයිනීකන ශක්තිය අතර කැපි පෙන්ව නිත් දකි හම්බෙන්නනෑ ඒස් ගොනදිහ පි ගොනදීගේ. එකට හේතුවමකක්ද එයාගේ ෆෝස් හා ්‍රD කියන උපශක්ති මට්ටම් ශක්තියෙන් බොහෝදුර සමාන ඉතාමත්ම ආසන්නේ පිහිටන උපශක්ති මට්ටම් නිසා. ම මෙතන ුඩ ලොක්වල් ඇඳලා තිෙනවා අපේ 3ීD වල විතරක්ටීඩ ගත්තාම ්‍රීඩී වල තියන මනාද ස්කන්ඩියම් ටනම් වැියම් කෝමම් ගනිස් න් කොබෝනික කොපසින් කියල රෝකේ අයනී කරන්න ශක්තිය වැඩිම කාගෙද යකඩ පරමානුවේ අයන්නවල මේ තියනම කදද අයනකන්න ශක්තිය මේ තියෙන්නේ ඒ ඒ පරමාණුදුර අයන් වල මයි වැඩම තෝක කව දත් අහන්නෑ අහන්නේ ඇයි අයනකන ශක්තිය කැි පෙනක් නැත්තික තියවෙන හිරුතයි ස් හඩියපු ක්තිමත්ටම් බෝදොට සමාන ශක්තියෙන් බොෝදුට සමාන් නිසා. මේ තියනමකද්ද ඩීකුණේ මූට්‍රවල්ල විදුරනතාවය යරපත විදුර තාව ත්තොතුවාවට පේනවා. විදුරතාව අඩුම කාගේෙ දුරතාව අඩුව මැන් ගනිස්කි ඔන්නොක හයිලෙට් කරගන්න ඕකහනු අපේ පරවල්ලතට විදිරතාව අඩුමකාගෙද මැන්ගනීස් වල. එත්තක පටන් ගන්න කෙනගෙ අඩු කාද පටන්ගන්නේ ස්කන්්ඩියම්ල තරයාගේ අඩු රි ස්කැන්ඩියම්ල මන් ග නිස් වලට ක්‍රමේ ඩවීගෙන ගිල් අඩුවෙනවා හට ොන්න ඔේ ඕකකාහනවා ගොඩක් වෙලාවට මේ යාල කරන්නමකක්ද මෙතැන මේ මූට වෙනේ කවද ක්‍රෝමියම් මන්ගනිස් අයන් කොබොට් වගේ මූල්ට හතරක් දීලා ඔය හතරෙන් අඩු මෙක්කනා කවද කියලා හල තියෙනවා මැන්ගෙනනිස්ට සම්බන්ධල එ සේක මතක තියාගන්න ස්කැන්ඩියම් වලක් අඩු එක ඇත්තන ගොඩක් ලලාටශන හතේ කෝමියම් මන්ගනිස් අයන් කොබොට් ඔය හත දලා එනිසායිතන්ද අඩු වෙනකාාගද මැන්ගනිස්ගේ ප්‍රවාධාන විදුරතාව කියනමකේටද. ඒ යම් කිසි බන්ධනයක් හැදුවට පස්සේ බන්ධනිිලටෝන තමා දෙෙසට ඇද ගැනීමට ඇති හැකියාව. ඇත්තම කරන මේ ලෝහෝති ලෝහ සහජු බන්ධ හදන්න පෙළබෙන් නෑ නැතුවාමනවේ යම්.